යහපන් පියෝතියෝ උඹට බඩු ටිකක් දෙන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් කවද වෙන කන්ද කියහන්කෝ. මේ බලන් මේ ණය ටික මේ 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 මෙතෙන්ට එන කන් ලියලා මදිව මේ පිටෙත් ලිව්වා. බලපන්. අනේ හාමිනේ අද නම් මට ණයට බඩු ටිකක් ඕනෙමයි. මේ අනේ හාමිනේ මේ මෙන්න මේක තියාගන්න. මෙන්න මේක තියාගන්න හාමිනේ. මේ මම හෙට හවසට ඇවිල්ලා ඔක්කොම ණය ටික ඉලව් කරන්න. පියවතියෝ හාමිනේ කරන්නේ බිස්නස් එකක්. ඈ ඔබට හැමදාම ඔහම ණයට දුන්නම හාමිනේ කොහොමද මේ කඩ කරන්නේ? අනිත් එක මම ඔබට කිව්වනේ මම උගසට වෙලනා කරන්නේ නැහැ කියලා. හාමිනේ අදනම් මට කොහොම හරි ඕනේ. මම මේව ගෙනියන්නෙත් මේ හැලප ටිකක් හදලා මේ කඩේටම දාන්නනේ. මං කඩේට දැම්මට පස්සේ හාමිනේට පුළුවන් ඉතින් ඒව විකුණලා හාමිනේ ලාභෙත් අරගෙන ඉතුරු වෙන ගාණක් හරි මට දෙන්න. එව්වා හොඳ වැඩ. මේ උඹ ණය වෙලා තියෙන ණය වල හැටියට උඹ මේ හැලපයක් විකුණන්න හදන්නේ කීයට විතරද? කළුවරට බයයි ඒකයි මේ හපේ ආවේ දැන් මේ පිච්චර එක බලන්න. පිච්චර එකේ නම ගෑනු විසේ ගෙටත් දුසේ. ඔබේ විසේ කියලා නෑනේ බං. සෙක්. සුගතමල් වර යන්න. ජාසොන්. ජා. වඩ ටිකක් කලින් ආවා නම් පිච්චර එක බලා ගන්න තිබුණා ගෑනු විසේ. මේ ඔන්නේ මගේ පුරා මාකට බලයන් යන්න. මුසලයා. බය නැතුව ගෙදර පලයන්. හෙට ජාසොන් කඩේට ආපුවම මං සහ සුද්දෙන්ම මෙතන වෙච්ච දේ පැහැදිලි කරලා කියලා දෙන්න. නේ මොනව පැහැදිලි කරන්න දාමිනේ? ආසියා ගියාට පස්සේ ස්ථාලේ වල වැඩක් තියෙනවද? පියවතියක් ඒ මට සමාවයන් පියවතියක් ඒ මං කලුවරට බය නිසා කරේණක් ගෑරෙන්ට ඒක මේ හිතාමතා කළ දෙයක් නෙමේ පියවතියක් ඒ උඹ තමයි මේ හැම දෙයකටම මුල. නේ දැන් වෙච්ච දේ වුණානේ. අනික උරුතලා එක හිතලා කරා නෙමෙයිනේ. දැන් හාමිනේ තේපත් දෙන්නකොට උන්ට සපෝට්. ඇත්තනේ පියවතියක් ඒ උරුතලා හිම දෙයක් හිතලා කරයි කියලා අපි හීන කිව්වත් හිතනවද? මේ කරුවල වැටිච්ච ඉඳන් උඹේ ඇඟේ එළුණා මිසක්ක මේ මේ නිලාපුර රතිය පූරක් කරගන්න හදන මන්නේ. දැන් එතකොට ඔක්කොමලා එකතු වෙලා ඌට සපෝට් එක දීපල්ලම ඔබ වල්ගේ පාගගෙන පියෝති කතා කරන්නේ.
මගේ දරුවාය කරාමුද කෝනේ හොදේ? හවල් කරාමුද කද්ද? ඒද මහාවීරට දුන්නේ උග තියාගන්න කියලා. මෙතන ඇති කරාමුද වරුවන්නේ? අර ලාම්බුනි මිත් කියලා උඹ කලබලේ සතුට ගන්න ඇති බලන් උඹලා ගැත්තේ. බලන් බලන් හරි පාවුනේ ආමිනේ. මේ පියවති උඹ මාව විහිළුවකට ගන්න ලෑ තියෙන එපා. මං ගත්ත කරාමුදක් නෑ. හයිස්කෝ ඉන්නද? අර ලාම්පෝනි විචාර බලන්න විවරත් වෙනවද කියලා තව. අපිට බලන්න මෙගින්න බලන්න. වාහනේ නිවෙන්න කලින් මං අර හාමිනේගේ මූණ ඉස්සරහින්ම තිබ්බේ මෙන්න මේ කවුන්ටරේ උඩේ. අර පාන නිවිච්ච වෙලේ ඉඳලා අරූ මගේ කර උඩ නැගලා ඉන්නකොට ඌව පන්න පන්න හිටිය මිසක්කා. මට ඕකම මේ අරගන්න වෙලාවක් තිබ්බද? මං ඒක දන්නේ නැහැ. කොහොම හරි මං ගත්තේ නැහැ. ලාම්පුව පත්තු කරන මුවාවෙන් ගේ ඇතුලට ගිහිල්ලා ඕක කොහෙ හරි අසක ගැහුවද කියලා කවුද දන්නේ? ඉතින් මගේ ණය පොත හින්දා බිස්නස් පාඩුයි මේක බංකොලොත් වෙලා හින්දා කරාබු දෙක විකොත් එම පුළුවන්නේ හාමිනේලට කරල පැහැගන්න. මේ පියවතිය මගේ කටා උස ගන්න එපා. මිනිහෙකුට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා ඒ ගැන හිතලා බලපන්. නොකරපු වරදකට චෝදනා කරන්න නෑ තුමා. ඔබ නාවිනේ. ආ එහෙමද? මේ එළං හාමිනේ මං හිතේ තියාගන්න මේ කඩේට මං දෙන්න තියන අය ඔක්කොම මං ගෙවලා දැම්මා කියලා. පුරුතලා මං ඔබ ගැන පලා ගන්න. කරපු වරදකට නෙමේකි මාව අහු කරගත්තේ. ඔය කියන රන්බාණ්ඩේ එක්තරා ප්‍රාණියක් අරන් තියෙනවා. ඒ ප්‍රාණිය ඔය රන්බාණ්ඩේ අද හොයට තව එක්කෙනෙකුට දෙනවා. එහෙමයි එහෙමයි. ඔය ප්‍රාණිය කවුද කියලා අපිට හරි හැටි මේ කියලා දුන්නා නම් ආයිබොවන්ඩ. නෑ වෙන්නේ. ඒක අරන් තියන්නේ පවලතියක්. ඕ පවලක් තියා. දැන් අපි මොකද කරන්න ඕන කවු මහත්තයෝ? තව දවස් දෙකක් ගන්න කලින් ඔලා අතරම වෙනවා සත්තයි ඒකාන්තයි. ආමි අපි ගියා කඩේ පැත්තට. ආ නැති හන්ද මේ යන්න කියලා බැලුවේ. ඇයි පුතේ කඩේට ගිය උමනාවකටද? අද උදේම සිරිසේනලා කියලා තියෙන සාත්‍රයක් බලන්න. ඒකෙදි කිව්වලු කරාබු දෙක ඉක්මනින්ම හම්බෙයි කියලා. හොඳම දේ කියන්නේ හාමිනේ ඒක අරන් තියෙන්නේ ගෑනු කෙනෙක්ලු. එහෙම කියලා නැන්දට වරද පටවන්න බෑනේ. නෑ ඉතින් මම එහෙම කිව්ව නෙවෙයි. ගමේ උන් ඔය කියන කතා මටත් නිකම්ම ඉබේටම කියුණා. ගමේ උන් කියන කතා මොනවද ගමේ උන් කියන්නේ? නෑ ඉතින් අර කෝපි කඩේත් මේ දවස්වල බිස්නස් නැති හින්දා හාමිනේ අර ගෙවන්න මැෂින් එකක් ගත්තා කිව්වනේ. ආගේ මැෂින් එකට ගෙවන්න කෙරමයක් නැති නිසා හොරතලා ලව්වා මේක හොරකම් කරා කියලා තමයි ගමේ උන් කියන්නේ. දෙයියනේ මේ මොන අපරාධයක්ද? හැබැයි ওই නිස්කාරණේ පද හදන උන්ගේ කටවල් වලට නම් හොදක් වෙන්නේ නෑ කිරි හොඳෝ. අද උදේ උරතලා ටවුමේ උගස් බඩු කඩේ ඉන්න ඩොටිය දැකලා තියෙනවා. එයා තමයි කියලා තියෙන්නේ හාමිනේ කියලා තමයි එයා එහෙ ගිහින් තියෙන්නේ කියලා. ඔය විදියට ඉතින් එක එක අය එක එක විදියට කයි කතන්දර හදලා කියනවා.
Hamini wata kalabala wenna epa. Hamini koyda me kadet wala mahadawali berak wagiyada? Nandata asani pihinda kawumi dispensary ekata giya behit tikak ganna. Hamini. Mam mehema ahuwata man gena weredi kiyala hitanna epa. Hamini karabu deka ehema gatte naha ne. අනේ දෙයියනේ ඔය ළමයාත් මගෙන් ඔය වගේ දෙයක් අහයි කියලා මං හිතුවේ නැහැ. අනේ මේ මොන අපරාධයක්ද? අපි යම්බුදේ අපි යමු. ඉතින් මේ මහ පුයක වැඩිද බා? පියෝදියෝ මොකක්? සිරිසෙන අය ආරුණු සාත්තරයක් බලන්න ගියයි කියන්නේ. ඉතින් ඒ සාත්තරේට කියලා දිනාලු ගෑනු කෙනෙක් තමයි කෙල්ලේ කරාබු කුට්ට මරන් තම පිරිමි කෙනෙකුට දුන්නේ කියලා. තවමි රත්තරන් බඩු කඩේ උරතලා ඉන්නව ඩොටි දැකලා දිනන. ගමේ මිනිස්සුත් ඒ කතා වෙන්නේ. මං කිව්වේ එදා අරූ මගේ කර නැග්ගේ ඔය කරාබු දෙක ගණ්ඩම තමයි. උරතලෝ උඹ මොකටද මේ උදේ පාන්දර මුකස් බඩු කඩේට ගියේ? මං ඊයේ ගෙදර ගිය වෙලාවේ ඉඳලා මට නිින්ද ගියේ නෑ බං. කවුද මේ හොරා කියලා දැනගන්නකම් මං ඉතින් පාන්දර ජාමෙම උගස් බඩු කඩේට ගියා. ඒ මොකටද? සුනිමල් මහත්තයා මට කිව්වා ඕක ගත්තු එකා වැඩි දවසක් අතේ තියන් ඉන්නේ මේ කොහෙට හරි දීලා කීයක් හරි ඉක්මනටම ගන්නවයි කියලා. උඹ උගස් බඩු කඩේට ගිහිල්ලා ඇහුවා කරාබු ජෝඩුවක් කවුරු හරි උගස් තියන්න ආවද කියලා නේ? මං උදේම ගිහිල්ලා ඇහුවා. ආපුවම කිව්වා ඒ වගේ කෙනෙක් නම් ආවේ නැහැ කියලා. මං ආපහු හරහාට ගිහිල්ලත් බලනවා. හුරතලෝ. ඕක උගස් පඩු කඩේට නොතියා වෙන කාට හරි තියලා අතමාරුවක් කරගත්තද කියලා කවුද දන්නේ? අපේ ඔළුවේ තියෙච්ච ප්‍රශ්නත් එක්ක ඔහොම දෙයක් නිචුනේ නෑනේ බං. හුරතලෝ ඔය රෙද්ද හොදලි වරද්ද? උඹ වෙන තැනකට ගිහිල්ලා කල්පනා කරා මට ඔය සබන් කැටේ දීපන්. ඔය සාත්තරේට අපුරුවට කියවිලා දින්නේ ගෑනු කෙනෙක් කරාබු ජෝඩුව අරන් පිරිමි කෙනෙකුට දුන්නයි කියලා. අතර පොවටම සීල් ගන්න මන් දෙයියනේ ඔය වගේ පව්කාර වැඩක් කරයි කියලා උඹලා හිතනවද? මන් දැන් කීසර කිව්වද? ඔව් ජාසොම් දැන් ඔය ඇති මාත්මේ මුකුත් නොකිය හිටියේ මේකේ අගක් වුණත් කවුරුවත් හරියට දන්නේ නැති මිනිස්සුන්ට බොරුවට චෝදනා කරන්න කරුණු කාරණා හරියට දන්නේ නැතු. ඔය එන්නේ පැමිණිලිකාරිය. හැබම් පියවතියෝ කරාපු ජෝඩුව හම්බුණාද?
එහෙම හම්බුණා නම් මේ අපේ මිනිහා මේ කඩේ පැලපදියම් වෙලා ඉඳීද? නාබම් මේක තියෙන්නේ? අපි ඉදින් ජීවිත කාලෙම ණයකාරය වුණේ. අපි ණය ගෙව්වේ නැත්තම් මේ කඩේ බංගලොත් වෙලා යයිනේ. ඇයි බං උබෙදා යද්දි හාමිනේට කිව්වේ? කරාබ් ජෝඩුව තියාගන්න ඒකෙන් මගේ ණය පියවන්න කියලානේ. ඔව් කිව්වනම් තමයි. ඒත් ඉතින් මේ ලැබෙන තුට්ටු දෙක ණයට කපා ගත්තට පස්සේ කිදිට බඩුවක්වත් ගේන්න සත පහක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. ඒක ඉන්නයි මං සල්ලි හොයන්නයි කිදිට බඩු මුට්ටුවක් හරි ගන්නයි මේ හැලප ටික හැදුවේ. හැලප? සුනිවල් මහත්තයාට එකක් දෙන්නද? ගම්මු බලන්න. ගීතනග තේක කරි කහටයක් කරි දාන්නු. දැන් ඔය හාමිනේ දැනුවත්වද හැලපේ වික්කේ? මං දැන් හුංගන් වලේ අත දැන් මහා සමානයි යාරෝ. දුගේ ඔය හැලප ටික මේ කබඩේ දාපන්. මට දැන් සල්ලි බේරන්න විදියක් නැහැ. අවහට වරේ. ආනේ ඔව් මට සල්ලි ඕනේ. මං ඕ එක එක ගණන් කරලා ගෙනාවේ. කවුද දන්නේ? එකක් හරි මේ මගේ එක හැලපයක් හරි කවුරු ඉස්සුවද? අනේ මේ පියවති උඹේ සල්ලි මට ඕනේ නැහැ. අවහට ඇවිල්ලා විකිනිච්චි හැටියට සල්ලි ටික අරන් කරේ. කාලේ හොඳා. හා හා හම්බුණා. හා හා කාලේ හොඳා. හා හා හම්බුණා. ඉදිගා. මොකද්ද බං උඹලගේ ඔය සෞදම? මොනවද උඹලට හම්බුනේ? කරාබු ජෝඩුව. මං කිව්වේ ඌ තමයි කරාබු ගන්න ඇත්තේ. කිතිබ්බ දැගරිල්ල හැටියට. අපා, මම මට එන කේචර මට හිතනම් මොඩ් පාවන්න. බල් බූරුවා. කලබල වෙන්න එපා කොලා කිස්ස පංකෝ. මම මේක හොරගම් කරන්න මං ආපෝ උස්සගෙන ඒක මෙතෙන්ට ඇයිද? මගේම වල මමම කපා ගන්න තරම් මගේ මොලේ කොලොප්පන් ඈ. අනේ නිකන් හිටපන්. ඔබ වැඩේ මාට්ටු වීගෙන එනකොට දැන් නිකන් සාන්තෝරය වෙන්න හදනවා. ඈ? අනේ දාසුන් අයියේ දෙයියන් බල්ලා මං කරාපු කුට්ටු මං ගත්තේ නැහැ. ඒක තමයි සාත්‍රකාරයා කිව්වනේ බවලතෙක් පිරිමියෙකුට කරාපු ජෝඩු දෙනවයි කියලා. එතකොට පිරිමියා මෝ කවුද එතකොට බවලතා? හොරාතට මම උවලා දීති තව මොකටද බවලත්තු? පොලිසියට පොලිසියට. අනේ දසුනේ. අනේ හිටංකෝ. ප්‍රශ්න විසඳන්න ඕන ක්‍රමයක් තියෙනවා ජාසොන්. කෝය කරාබු ජෝඩු ගහන ගන්න පොඩක් බලන්න. ඒ මොකටද? කෝක දෙන්නකෝ බලන්න. පියෝති. හාමිනේට කරාබු දෙක දෙද්දි අඩුපාඩුවක් එහෙම තිබුණ නෑනේ. ඇයි දැන් සුනිබල් මහත්තයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඕයි එතකොට මේ කරාබු දෙකේ බෝල. ඌලගෙන තිබ්බේ. ඉතින් අහන්න ඕනේ මුකෙන්නේ. අරගෙන යන්න පොලිසිය. මේක නේද ඔගේ බෝලේ? මේකේ බෝලේ තිබුණේ මේ හැලපෑ. එතකොට කොහොමද පියවති මේ බෝලේ හැලපෑ ඇතුළට? චෝදනාව හරි හැටි ඔප්පු වෙන්න ඕනේ නම් සුරතලාගේ මේ පණිට්ටුවට ඔය කරාබු දෙක වැටෙන්න. ඔයත් එක කලබල නොවී හිටියානම් සුරතලාගේ පණිට්ටුවට ඔය කරාබු දෙකත් එක්ක බෝලේ වට්ටන්න තිබුණා.
එතකොට මේ කරාබු දෙක පියවතී ගාව තියාගෙනද මේ හාමිනේව අල්ලන්න හැදුවේ? පාලිගණ්ඩ හිතාගෙන අනුන්ට වල කපනකොට පාරාවරල්ල තමන්ගේ පැත්තටම කරකවනවා කියන එක කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි.